හිතවත් මිත්‍රවරුනි පුත්තලම දිස්ත්‍රික්කයේ ආරම්භය වෙන වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසේ තමුන් වහන්සේලාට මම කියන්න කැමති සමගි ජනබලවේගයේ අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිබෙනවා. ඒ අලුත් වැඩපිළිවෙල තමයි අපේ රට පුරාවටම ආසන මට්ටමින් සංවර්ධන පදනම් ගණනාවක් අපි ආරම්භ කරමු. උත්තරම දිස්ත්‍රික්කයේ ගත්තහම උත්තර මානමඩුව හලාවත නාත්පන්දිය වෙන්නප්පුව කියන මැතිවරණ කොට්ටාසවල ඒ පහේම වෙන වෙනම සංවර්ධන පදනම් මේ වෙන විටත් ආරම්භ කරලා මම ඔබතුමාලට කියන්න කැමතියි වෙනත් දේශපාලන පක්ෂ අපිත් අතර තිබෙන ප්‍රධානතම වෙනස වන්නේ මේ පදනම් හරහා බලයක් ඇතුවත් හෝ නැතුවත් ජනතාවට විශිෂ්ට සේවාවක් කරන්නට අපි සැලී පැහැදී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. විසාදර වික්‍රමී විශේෂයෙන්ම තමුන් නාන්සලාට ආමන්ත්‍රණය කර යුතු කරුණු කාරණා කිහිපයක් තිබෙනවා. තමුන් නාන්සල දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී සිය ගණන් දහස් ගණන් විදේශීය රැකියා කරපු අපේ රටේ ජනතාව අපේ ප්‍රතිවාදීය ජයග්‍රහණය කරවන්නට ලොකු සේවයක් ඉෂ්ට කරා. ගුවන් යානා චාටර් කරලා අපේ රටට ඇවිල්ලා ජනාධිපතිවරණයේදී අපේ ප්‍රතිවාදියාට ශක්තිය ලබා දුන්නා. මම මතකයි ඒ කාලේ විදේශීය ශ්‍රමිකයින්ට ලස්සන නමකුත් හැදුවා. රටවිරුවන් කියලා. දැන් රටවිරුවන් සිය ගණන් දහස් ගණන් අපේ රටට ඇවිල්ලා ජනාධිපතිවරණයේ බොහෝතුල බහුතර යාදහ උපකාර කරා. නමුත් කනගාටුට කාරණා මතකද? අද තිබෙන්නේ රට විරුවා අමතක කරපු යුගයක්. අද තිබෙන්නේ රට විරුවට වටිනාකමක් ලබා නොදෙන යුගයක්. COVID-19 නිසා අපේ රට විරුවන් විදේශීය ශ්‍රමික ජනතාව පුදුම අසහනයකට පත් වෙලා සිටියි. පේමන්ට් වල ඒ රටවල නිදා ගන්න මැට්‍රස් එකක් විතරක් දීලා තියෙනවා. එපමණයි පහසුකම්. පුදුම බලයක් ඉන්නේ. අපේ රට නියෝජනය කරන තානාපති කාර්යාල ඒවයි බහුතර නිලධාරීන් ඔක්කොම නින්දට ගිහිල්ලා ඉන්නේ. නිද්‍රාශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ. කනගාටුයි කියන්න. එදා ජනාධිපතිවරණයේදී මොකද්ද ජනතාවට පොරොන්දුනේ? කාර්යක්ෂම ජනතා සේවාව. විශිෂ්ට රාජ්‍ය පාලනය. අපි අහනවා මේ විශිෂ්ට රාජ්‍ය පාලනය තුල ඇයි මේ පොහොට්ටු ආණ්ඩුව විහි කරන්නට අනවිභවනීය සේවාවක් කරපු මේ රට විරුවන් ඇයි මේ ආණ්ඩුව අමතක කරන්නේ? දැන් මේ රජයේ කිව්වනේ තානාපති කාර්යාල හරහා විදේශීය ශ්‍රී ලාංකික ප්‍රජාව සුරකින්නා කියලා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් කරා
යුතුයබං ඉෂ්ට කරනවා කියලා කිව්වා. නමුත් අවසානයේ පොහොට්ටු යාණ්ඩුවේ අපිට ලැබුණු පණිවිඩය මොකද්ද? මුළු රටම රට විරුවන් නැසරකා හැරීමක් සිද්ධ වුණා. රට විරුවන් නෙවෙයි කොවිඩ් බෝම්බ හදුවන් කියලා ඒ අයව හඳුන්වලා දුන්නා. කෙලෙහි ගුණ ගන්න නැති ආණ්ඩුවක්, කෘතගුණ සරකන්න නැති ආණ්ඩුවක්. මේ කතා කරන මොහොතේ කුවේත්, දොහා කතා, සෞදි අරාබියාව වැනි මැද පෙරදිග රටවල්වල ප්‍රියාදරණීය සහෝදර සහෝදරියන් අනාත වෙලා සිටින්නේ. කර කියාගන්න දෙයක් නැහැ. අද රට විරුවන්ව අමතක කරලා කොවිඩ් බෝම්බ හදුවන් හැටි හඳුන්වලා අපේ රටේ සහෝදර සහෝදරියන්ට මේ ලබා දෙන කුඩම්මගේ සැලකිල්ල ඉතාමත්ම නිඳිතයි. අපේ දැඩි අප්‍රසාදය පළ කරන පමණක් නෙවෙයි, අගෝස්තු 5 වෙනිදාට අපේ ජයග්‍රහණත් සමග මම ඔබතුමන්ලට වගකීමෙන් කියනවා, රටේ අගමැතිවරය හැටියට අපේ විදේශීය ශ්‍රමික ප්‍රජාව අපේ රට විරුවන්ගේ සම්පූර්ණ වගකීම රටේ අගමැති හැටියට සජිත් ප්‍රේමදාස බාරගන්නවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මිත්‍රෝරුණි, අවස්ථාවාදී දේශපාලනය, මේ අවස්ථාවාදී කෙලෙහි ගුණ නොදන්න දේශපාලන නිසා, රාජ්‍ය පාලනය නිසා මුළු රටම හෙම්මත් වෙලා තිබෙනවා. මේ වෙන්නපුව මැතිවරණ කොට්ටාසේ අති බහුතර දීවර ප්‍රජාවක් සිටින, සමගි ජනබලවේගී අපි ජාතික දිහිවර ප්‍රතිපත්තිය නිර්මාණය කළ තිබෙනවා. මේ දිහිවර ප්‍රතිපත්තිය හරහා අපේ රටේ දිහිවර කර්මාන්තය ඉතාමත්ම උසස් තලයට ගෙන එන්නට අපි කටයුතු කරමු. තමුන්නාන්සලා දන්නවද, අපේ වෙරළ තීරුවේ ඉඳලා නාවික සතුන් 200 අපේ රටටයි. රට වටේම තියෙන නාවික සැකහුම් 200. ඒකට කියන්නේ එක්ස්ක්ලූසිව් ඉකොනොමික් සෝන් කියලා. අනන්‍ය ආර්ථික කලාපේ. මේ අනන්‍ය ආර්ථික කලාපේ තුල අපේ මත්ස්‍ය කර්මාන්තය කාර්යක්ෂමව නවීන තාක්ෂණය තුලින් දීවර ප්‍රජාව පෙරටු කරගත්, මුදුන්පත් කරගත් දීවර ප්‍රතිපත්තියක් තුළින් මිත්‍රවරුනි, මේ දීවර කර්මාන්තයේ ලොකු වෙනසක් අපිට ඇති කරන්න පුළුවන්. ඒ නිසා මතක තබා ගන්න, වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසේ දීවර ප්‍රජාවට විශිෂ්ට සේවාවක් කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. අපිට මතක් වෙනවා දීවර ජනතාව වෙනුවෙන් වෙන්නප්පුවට නායකත්වය ලබා දෙමින්, පුත්තලන් දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා දෙමින් රටේම දීවර ජනතාවට ඓතිහාසික සේවාවක් ඉෂ්ට කරා ෆෙස්ටස් පෙරේරා රජතුමා, දිවංගත ෆෙස්ටස් පෙරේරා රජතුමා. ඒ කාලේ තමයි දීවර ශේෂ්ත්‍රයේ ස්වර්ණමය යුගයේ ජනතාවාදී ජනහිතකාමී නායකයෙක් හැටියට ෆෙස්ටස් පෙරේරා මැතිතුමා රට වටේම දීවර ප්‍රජාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන්න එතුමා කරපු සේවා සදා අමරණීය. මිත්‍රවරුනි, දීවර ප්‍රජාව වෙනුවෙන් වරාය සංවර්ධනයේ ඉඳලා, තොටුපළ සංවර්ධනයේ ඉඳලා,
දීවර පහුවේ ගෘහණියගේ ස්වයං රැකියා ව්‍යාපෘති ඉඳලා නවීන තාක්ෂණය ප්‍රයෝගී කරගෙන ශීතාගාර පහසුකම් ඒ වගේම නව තාක්ෂණය ප්‍රයෝගී කරගෙන දීවර කර්මාන්තයේ දියක් කිරීම ඒ වගේම රිටි පන්නේ ඉඳලා ඔරු පන්නේ ඉඳලා අවුට්බෝඩ් මෝටර් පන්නේ ඉඳලා එක් දින යාත්‍රාව බහු දින යාත්‍රාව මේ යනාදී වශයෙන් දීවර ප්‍රජාවට උපකරණ මෙවලම් ලබා දීම හරහා අපි බලාපොරොත්තු වෙනවා දීවර කර්මාන්තයේ පුනර්ජීවයක් ඇති කරගන්න. ඒ වගේම අපි අධිෂ්ඨාන කරගෙන සිටිනවා තහනම් දීවර ක්‍රමවේද සියල්ලක්ම සැබෑ ලෙසින්ම තහනම් කරගෙන මත්ස්‍ය සම්පත රැකගෙන නව දීවර ප්‍රතිපත්තියක් තුළින් තමුන්නාන්සලව ශක්තිමත් කරගන්න. නැතිවරුනි අද මේ රටේ තිබෙන්නේ වැඩවැලි ආණ්ඩුවක්. ඇයි වැඩවැලි කියන්නේ? තමුන්නාන්සලට මතක ඇති රට ලොක්ඩවුන් කරන අවස්ථාවේ සමන් වලට පරිප්පු වලට පාලන විලක් නියම කරා. වලන් උනේ දින 15කට පමණ. අකාර්යක්ෂම රජය අදක්ෂ වැඩවැරි ආණ්ඩුව සහල් විලක් පාලනය කරගන්නට බෑ. සහල් මාෆියාව හිමි. 90 තමයි නියම කරපු විල. නමුත් සහල් මාෆියාව විරුද්ධ නින්දා 90 නැග්ගුව 98ට. එපමණක් නොවේ මිත්‍රවරුනි, ලෝකයේ තෙල් දරන එක මිල පතුලටම වැහලා තිබෙන මොහොතක පේරටේ ආණ්ඩුව තීන්දුව කරලා තිබෙනවා අවුරුද්දකට තෙල් මිල වෙනස් කරන්න හැයි කියලා. මාස 12කට මේ තෙල් මිලව තියාගන්නට ඒ අය කටයුතු කරනවා. පස්වෙනිදට තමුන්නාන්සලාගේ ශක්තිය තුලින් මේ රටේ රාජ්‍ය බලය ලැබෙනකොට මම ඉඳුරාම පොරොන්දු වෙනවා ආණ්ඩුව පිහිටවලා පැය 24ක් ඇතුළත තෙල් නිල අඩු කරලා මේ රටේ ජනතාවට සහාය ලබා දෙනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්‍රවරුනි, මේ ආණ්ඩුවට අදුම ගානේ හැකියාවක් නැහැ කොරෝනාවෙන් විපතට පත් වුණු පවුල් වලට සැලකිය යුතු සහනයක් ලබා දෙන්න. දැන් සමහර තැන්වල 5000 දීලා, තවත් තැන්වල 10000 දීලා ඔය මොන දේ ගන්නත් පළාත් පාලන පොහොට්ටු නායකින්ගේ වටවන්දනාව යන්නට ඕන. ගිල බැගෑපක් වෙන්නට ඕන. රටේ ජනතාව සලකන්නේ මේ ආණ්ඩුව තමන්ගේ වහලුන් හැටිය, තමන්ගේ සුවච කීකරු ගෝලබාලයින් හැටිය. මිත්‍රවරුනි, මේ ලබා දෙන 5000-10000 ගැන මම වචනයක් කියන්නට ඕන. සමහර අපේ රටේ ජන සමාජයේ එක්තරා කණ්ඩායමක් හිතනවා මේ ජනතාව අතර මුදල් ලබා දෙන එක වැරදි කියලා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන, එහෙම හිතන කොට්ටාසක් ඉන්නවා නම් මම මේ කොට්ටාසයට කියන්න කැමතියි පොඩ්ඩක් නූතන ආර්ථික විද්‍යාව ගැන පොඩ්ඩක් ඒ කරුණු හදාරලා බලන්න. දැන් COVID-19 නිසා රටේ ආර්ථිකේ කඩන් වැටුණා. රටේ ආර්ථිකේ කඩන් වැටුණා විවිධ කාලවකවානු තුල. රටේ ආර්ථික විතරක් නෙවෙයි ලෝකාර්ථිකයක් කඩන් වැටුණා. මිනිස්සුන්ට සහන වෙන එක ප්‍රතික්ෂේප කරන ඒ සමහරු ඉන්නවා විද්වතුන් කියලා කොට්ටාසයක්
ඒගොල්ලෝ දැඩි ලෙස විවේචනය කරනවා අර ආර්ථිකයේ ගොඩනගෙනකම් සජිත් ප්‍රේමදාසගේ යෝජනා මසකට 20000 ගානේ පවුලකට ලබා දීලා මම ඈත්තුන්ට කියන හැමදේ කරුණා කරලා ඉගෙන ගන්න 1929 1930 මහා ලෝක ආර්ථික අර්බුදයක් ආර්ථික අවපාතයක් ඇති වුණා ඒකට කිව්වේ the great depression great depression එකේදී ඇමරිකාවේ ජනාධිපතිතුමා තීන්දු කරා ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට් රටේ ජනතාව රැකගෙන ආරක්ෂා කරගෙන ලෝක ආර්ථිකයේ රටේ ආර්ථිකයේ කඩා වැටෙනකොට ඒ ගොඩනගන්නට පුළුවන් හොඳම ක්‍රමවේදය මොකක්ද මිනිසුන්ගේ අතට සල්ලි ලබා දීමත් ආර්ථිකයේ මුදල් පොම්ප කිරීමත් ඒකට කියන්නේ fiscal injection of resources financial injection of resources ආර්ථිකයට පොම්ප කරනවා මූල්‍ය හයිය මූල්‍ය ශක්තිය කොරෝනා නිසා හැම රටකම තියෙනවා fiscal stimulus package එක මූල්‍ය උත්තේජක package අපේ රටේ විතරයි නිකුත්ුනේ කිසිම සැලසුමක් නැතිව නිකන් ඉබාගාට යන ආර්ථික ප්‍රතිපත්තියක් තිබෙන්නේ මම තමුන්ලාසලට කියන්න කැමතියි මේ රුපියල් 20000ක් මසකට පවුලකට ලබා දෙන යෝජනාව පිටුපස දැනට ආර්ථික තර්කයක් තිබෙනවා ඒ තර්කය තමයි මේ ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩේකට නම් අනිවාර්යෙන්ම මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට ඕන දේශීය ආර්ථිකය ඒ ලබා දෙන මූල්‍ය ශක්තිය තුළ පාරිභෝජනය වෙන ආකාරයට අපි මේ මූල්‍ය ශක්තිය ලබා දෙන සල්ලි ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා නාස්ති කරන්න නෙවෙයි සැලස්මක් ඇතුව අපි ලබා දෙන රටේ ආයෝජනයයි පාරිභෝජනයයි ඔය හැම දෙයක්ම ක්‍රියා කරවලා රටේ ආර්ථිකය ගොඩනගා දැන් මේ මුදල් ලබා දුන්නහම ඒකට පුළුවන් ගිහිල්ලා ඒ මුදල් වියදම් කරන්න බඩු ගන්න බඩු ගන්න ගන්නකොට ග්‍රාමීය නාගරික ආර්ථිකය උඩට එනවා ඊට පස්සේ නිෂ්පාදනය වෙනවා ඒ බඩු ගන්න ආයතනවල රැකියාකරණයක්ට පදිති කියලාද මෙන්න මෙහෙම තමයි ආර්ථිකය අපි නැවතත් වරක් සක්‍රිය කරන්නට මොනවද මහ බ්‍රිතාන්‍ය කරන්නේ මහ බ්‍රිතාන්‍ය මිත්‍රවරුනි පෞද්ගලික අංශයේ සේවකින්ට ආණ්ඩුව දෙන 180ක් පඩිය කාම්පුතා ගන්න 120ක් බංග්ලාදේශේ මොකද කරන්නේ මුළු පඩියම ගෙවන ඇමරිකාව මොකද කරන්නේ පඩි ගෙවන ඇමරිකාවේ මිත්‍රවරුනි තැපෑලෙන් යවන ගෙදරට චෙක් එක ඒ මොකද අර 1930 මහා ආර්ථික අවපාතයේ සිදු වෙනකොට මේ ක්‍රමය තමයි එදා කිව්වේ ප්‍රතිපත්තියේ නිව් ඩීල් කියලා. දැන් අද රටේ අපේ රටට අවශ්‍ය නිව් ඩීල් එකක්. මිනිස්සුන්ට නව ආරම්භයක්. කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම. මේ කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආර්ථික උත්තේජකයක් ලබා දී ආර්ථික හයියක් ලබා දී මිත්‍රවරුනි මම මේ කරන යෝජනාව ආර්ථික විශේෂඥයින් සමග සාකච්ඡා කරලා කරන යෝජනාව හැබැයි මේ විශේෂඥයින් රටේ තොරතුරු දන්න විශේෂඥයින් රටේ ජනතාවගේ දුක තේරෙන විශේෂඥයින් මම පැහැදිලිව කියන්නේ කැමතියි පස්වෙනි දට ආණ්ඩුව පිහිටවනකොට අනිවාර්යෙන්ම රටේ ආර්ථිකයේ ගොඩ නැගෙනකම් පවන මසකට 20000 ගානේ මධ්‍යම පන්තියේ සිට පහළ දක්වා හැම පවුලකටම මේ රුපියල් 20000 මාස්පතා ලබා දෙන්න අපි කටයුතු කරමු. ඒක තමයි සිදු විය යුත්තේ. මේක නිකන් සල්ලි බෙදීමක් නෙවෙයි.
මේකට නිකන් මුදල් වීසි කිරීමක් නෙවෙයි. මේක හොඳ ආර්ථික දැක්මක් තුල, හොඳ ආර්ථික විශ්ලේෂණයක් තුල, හොඳ ආර්ථික දර්ශනයක් තුල ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ආර්ථිකයට අපි පොම්ප කරන්න ඕනේ සල්ලි. ආර්ථිකයට සල්ලි පොම්ප කරන හොඳම ක්‍රමය තමයි මිනිසුන්ගේ අතට සල්ලි ටික දෙන්න ඕන. එහෙනම් මිත්‍රවරුනි, මේ අවස්ථාවේ වෙන්නප්පුවේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි මේ රටට අවශ්‍ය අලුත් ගමනට අලුත් ආරම්භය. තමුන්නාන්සලාගේ ආශිර්වාදය අපිට අවශ්‍යයි. ජනතා ප්‍රතුම ඉෂ්ට කරන්නට අපි බලාගෙන ඉන්නවා. හොඳ සුපිරිසිදු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ 95ක් ඉන්නේ මෙතන. සමගි ජන බලවේග ඇත්තේ. හැබැයි අපි වග බලාගෙන තියෙනවා ඔය එක එක දූෂණ හොරකම් කරපු කණ්ඩායම් අපේ කණ්ඩායමට එකතු නොකරගෙන ඉන්න. දැන් අපි යන්නේ පිරිසිදු ගමන. ඒක ගැන බය වෙන්න එපා. පස්වෙනි දැන් පස්සේ අර වගකීමත් මම බාර ගන්නවා. ඒකින්ද කිසිම කෙනෙකුට කලබල වෙන්න දෙයක් නැහැ. මහගෙදර වගකීමත් මම බාර ගන්නවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා වික්‍රමරණි, තමුන්නාසලගේ හයිය ඕන, තමුන්නාසලගේ ගැම්ම ඕන, තමුන්නාසලගේ ශක්තිය ඕන, ජනතා ආශිර්වාදය ඕන. වික්‍රමරණි, වෙන්නප්පුව මැදවරණ කොට්ටාසේ චන්දකොළ මධ්‍යස්ථාන 75ක වෙන්නප්පුව දන්කොටුව කියන කොට්ටාස දෙකේ රාම නිලධාරී වසන් 99 ගම්මාන 231ක් තිබෙනවා. මිත්‍රවරුනි, ගම්මාන 231ම කේන්ද්‍ර කරගෙන අපි ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල හරහා වෙන්නප්පුව මැතිවරණ කොට්ටාසේ හැම ගමක්ම, හැම ගම් ඒකකයක්ම එක පැත්තකින් යටිතල පහසුකම්, තව පැත්තකින් ජීවනෝපාය පැත්ත, අපි හැම පුද්ගලෙක්ම පවුලක් ශක්තිමත් කිරීමේ ඒ ග්‍රාම රාජ්‍ය වැඩ පිළිවෙල පස්වෙනි දෙන් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක තමුන්නාසලට කියනවා. ඒ වගේම පුත්කම් දිස්ත්‍රික්කයේ ගත්තොත් ග්‍රාම නිලධාරී වසම් 548ට ගම්මාන 1760ක් තිබෙනවා. අපි නිර්මාණය කරනවා ග්‍රාම රාජ්‍ය 1769. ඒ ග්‍රාම සහ නගර රාජ්‍ය ඒ වැඩ පිළිවෙල යටතේ අපි අලුත්ම ක්‍රමවේදයක් තුළ ගමේ ජනතාවට බලය දීලා දූෂණයේ වංචාව හොරකම පිටුදැක ඉතාමත්ම ක්‍රමවත් ගම හදා රට නගන යුගයක් අපි අනිවාර්යයෙන්ම බිහි කරනවා. එහෙනම් මිත්‍රවරුනි, පුත්තලම් දිස්ත්‍රික්කයේ ආරම්භ වෙන තැනින් වෙන්නප්පුවෙන් අපිට අවශ්‍යයි තමුන්නාසලාගේ ඉහළම හයිය, ඉහළම ශක්තිය. තමුන්නාසලාගේ මැතිවරණ කොට්ටාසේ නායකත්වය ලබා දෙන්න ඒ කීර්තිමත් ඓතිහාසික සේවාවක් ඉෂ්ට කරපු ෆෙස්ටස් පෙරේරාතුමාගේ දයාබර පුතාස මම එතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕන. එතුමා ජනාධිපතිවරණය පිළිබඳ කටයුතු කිරීමේදී මම එතුමත් සමඟ සාකච්ඡා කරාම එතුමා කිලින්ම කිව්වේ සජිත් ප්‍රේමදාස හැරවෙන විකල්පයක් අපිට නැහැ කියලා. එතුමා සත්‍ය අවබෝධ කරගන්න, එතුමා යථාර්ථය අවබෝධ කරගන්න. දැන් බැලියලා තමුන්නාසලා කිව්වොත් සජිත් ප්‍රේමදාස නෙවෙයි වෙන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ඊකට එතුමත් සරන් දෙන්නවත් සරන් දෙ. අපි දැනගන්න ඕනේ මිත්‍රවරුනි, අර ඉන්න ඕන කාලේ යන්න තියෙන කාලේ මම නම් ජීවිතේට කල්ලි කුතුළු භාණ්ඩයක් වෙන්නට කිසිම සූදානමක් නැහැ. ජනතාව අපිට කල්ලි කුතුණයි කියලා කියනකට පෙර
api daunwan itu samagana les enisa niroshan perera matuma apita dæranta hayya oka taruna nayake anagathedi maha baraduru kartavya kobona vishishta adhyapanika pasubimak thibena niroshan perera matuma wenna po kottasen udinma dinawanne kiyala man me yathane kiyanne එවගේම අද තමුන්නාන්සලා ආමන්ත්‍රණය කරන්නට තවත් අපේක්ෂකවරුන් 6 දෙනෙක්ට හෙක්ටර් අප්පුහාමි මැතිතුමා අපේ පුත්තලම් මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායකතුමා හැමදාම අපිත් සමග එකට හිටලා අපිට හැම වෙලාවෙම උදව්පදව් කරා අපිත් සමග පොද සමීප විදුදමක් එතුමාට දෙන්න ශාන්ත දේශේකර මැතිතුමා හලාවත මැතිවරණ කොට්ටාසේ ප්‍රධාන සංවිධායකතුමා එතුමත් බොහොම අමාරු තීන්දුවක් ගත්තා සමග ජනබලයේ ගැත් එක්ක එකට එකතු වෙලා අමාරුමත් එතුමා නිවැරදි තීන්දුව ගත්තා එතුමත් හලාවත මැතිවරණ කොට්ටාසේ කේන්ද්‍ර කරගෙන අති විශාල සේවාවක් මේ දිස්ත්‍රික්කයේ ඉෂ්ට කරලා තිබෙනවා කිංසිලා ප්‍රනාන්දු මැතිතුමා උත්තරම් බල ප්‍රදේශයේ අපේ පළාත්වල මන්ත්‍රීතුමා එතුමත් ජනතාව අතර නිතරම සිටින ජනතාවාදී ජනහිතකාමී නායකයෙක් වික්‍රන්තනි පෙරේරා මැතිතුමා එතුමා අපිත් සමග නොබියෝ එක්තහුණා නොබියෝ එක්තහුණා විතරක් නෙමෙයි ගොඩ කාලයක් මම එතුමාව ආශ්‍රය කරලා තිබෙනවා එතුමා ප්‍රතිපක්ෂ දේශපාලනය කරනකොට එතුමා ජනතාවාදී ජනහිතකාමී නායක එතුමාවත් මම මේ අවස්ථාව මතක් කරන්නට ඕන ආනමඩුව මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරන රාජකරුණ මැතිතුමා එතුමත් හැම විටම ආනමඩුවට ශක්තියක් ලබා දෙන්න හදිසි කරා ඒ වගේම තිගිරි හේලක් මැතිතුමා ආනමඩුව කොට්ටාසේ යපේ සමගි ජන බලවේග දේශපාලන වැඩසටහනට දැවැන්ත ශක්තියක් එතුමා ලබා දෙනවා අපිට හොඳ කණ්ඩායමක් තිබුණා. ඒ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න තමුන්නාසලා කටයුතු කරා. වෙන්නක්කෝ මැතිවරණ කොට්ටාසේ නිරෝෂන් පෙරේරා මැතිතුමාව ඉහළින්ම ජයග්‍රහණය කරවලා එතුමාගේ ඒ උගත් බුද්ධිමත් ඒ තාරුණ්‍ය ශක්තිය අනාගත රජයේ ඉහළම වගකීමක් දරන පුද්ගලයෙක් හැටියට අනිවාර්යෙන්ම වෙන්නක්කෝට අතිවිශිෂ්ට සේවාවක් කරන්නට සජිත් ප්‍රේමදාසත් නිරෝෂන් පෙරේරා මැතිතුමා සමග අත්කල් දැනගෙන ටෙස්ටස් පෙරේරා මැතිතුමා මේ ආසනයට කරපු සේවාව අභිමවා ගිහිල්ලා අපි දෙපළ උත්සාහ කරනවා පියවරුන් දෙපළ කරපු සේවාව ඉන් ඔබට ගිහිල්ලා මේ වෙන්නක්කුව පුරවර සංවර්ධනයේ පුරවරයක් බවට පත් කරනකට අපි අපටක වෙනවා කියමින් මට සමන් දුන් ඔබ සෑම සිදු දිනකටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි. අස්සලාමු අලයිකුම්. වණක්කම්. බොහොම ස්තුතියි.